ආදරෙන් පිළිගන්න ඔබ සෑම මගේ YouTube channel එකට අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ iced tea එකක් නිවැරදිව ගෙදර දීම හදාගන්න ක්‍රමයක් පිළිබඳව. මට ඒකට අවශ්‍ය කරනවා සාමාන්‍ය උෂ්ණත්වයේ තියෙන වතුර කෝප්පයක් වගේ, තේ කුඩු, සීනි, දෙහි. මම මුලින්ම කරන්නේ තේ හන්දක් වගේ දාගන්නවා. මේ වතුර එක දාලා මේක හොඳින් කලවම් කරගන්න ඕනේ. ඔයාලට පේනවා ඇති මේක ලොකු පාටක් ගන්න නැහැ. ඒත් මේක නිවැරදිවම කරනවා කියන්නේ මේක උණු වතුරෙන් හදාගත්තම මේකේ තියෙන කහට රහ වගේ. කහට රහ සාමාන්‍ය අපිට එදිනෙදායින් රහ කහට රහ තමයි එන්නේ. ඒත් මෙහෙම සාමාන්‍ය උෂ්ණත්වයේ මෙහෙම වතුරෙන් හදලා මේක ශීතකරණේ දවසක් හරි රැයක් හරි කියලා පවුව දවසේ හදනකොට තමයි මේකේ තේවල හරිම රසය ඔබට එන්නේ. අපිට ඒකට පුළුවන් මේ වගේ ජෑම් බෝතලයක් වගේ අරගෙන මේ හදපු මිශ්‍රණය බෝතලයට මෙහෙම දාලා හොඳට වහලා ෆ්‍රිජ් එකේ සාමාන්‍ය පැය 8ක් නැත්නම් සාමාන්‍ය හවස රැදෙල්ල එක රැයක් වගේ දාගලා තියන්න පුළුවන්. ඔන්න මම මේ වගේ තියාගත්ත එකක් ඔයාලට පෙන්වන්න. මම මේ හවස හදාගෙන එක රැයක් ෆ්‍රිජ් එකේ තියලා හදාගත්තම ඔයාලට පේනවා ඇති මේ වගේ හොඳට පාට වෙලා තිනවා. අපිට කරන්න ඕනේ මෙහෙම ඇරලා තේ කුඩු තියෙන හින්දා ඒක මෙහෙම කෝප් එකට පෙරලා ගන්න ඕනේ. ඒක පෙරලා අපි ඒකට සීනි තේ හැඳි තුනක් වගේ එකතු කරලා දෙහි ඇඹුල් සාමාන්‍යයෙන් දෙහි භාගයක විතර ඇඹුල් ඒකට දාගන්න ඕනේ. දාලා අපිට මේ හොඳට කලව කරගන්නවා. දිනදා බොන තේ එක වගේ නෙමෙයි මේ තේ එකෙන් නිකන්ගේ සීත බීමක් හින්දා ලොකු වෙනසක් නැවුම් ප්‍රබෝධයක් දෙන දෙනා අනිවාර්යෙන්. ඒක අපි හොඳට මෙන්න තීරු ගාලා මෙහෙම අයිස් පුරවපු ග්ලාස් එකක් අරන් එකට දාගන්නවා. එකට දැම්මා මෙහෙම අපිට පුළුවන් දෙහි හෙත්තක් දාගන්න ගානිෂ් එකට. මෙන්න මං අද හදාගත්ත අයිස් ටී එක. ඔයාලත් හදලා කොහොමද කියලා බලලා මට කමෙන්ට් එකක් දාන්න.